කොහොමද මගේ පුංචි යාළුවනේ? ඔගොල්ලෝ ගොඩක් සතුටින් නේද ඉන්නේ? එහෙම නැත්නම් ටිකක් දුකින් දුකින් දෙන්නේ, එහෙම නැත්නම් ටිකක් කම්මැලි කමෙන් දෙන්නේ. කොහොමුණත් කමන්නේ. ඔන්න දැන් සතුටෙන් හිත පුරව ගන්න පුළුවන්. මොකද කතන්දර පිටුවෙන් ලස්සන කතාවක් අහන තමයි ඔගොල්ලෝ මේ ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් අදත් අලුත් කතාවක්, ලස්සන කතාවක් අරගෙන තමයි කතන්දර පිටුවෙන් මම ඔයාලව හොයාගෙන ආවේ. ඉතින් ඔන්න එකමත් එක කාලෙක ලස්සන ගෙදරක් තිබුණා. මේ ගෙදර ලස්සන ලස්සන කාමර තිබුණා. ඒ වගේම ලස්සනම ලස්සන කුස්සියක් තිබුණා. මම අද කියන්න යන්නේ මේ කුස්සියේ වෙච්ච පොඩි සිද්ධියක් ගැන. මේ කුස්සියේ ලස්සන ලස්සන බඩු තිබුණා. හට්ටි, මුට්ටි, වලං, පිගං, පිහි, හිරමන ඔය වගේ ලස්සන ලස්සන බඩු ගොඩාක් තිබුණා. ඉතින් ඔන්න එක දවසක් මේ කුස්සියේ මහා සද්දයක් ඇහෙන්න පටන් ගත්තා. මහා විශාල ගාල ගෝට්ටියක්. ඒ විතරක් නෙමෙයි, මේ කෑ ගැහිලාස්සේ රස කෑමක් ඉදෙන හොඳ සුවඳක් එන්න පටන් ගත්තා. ඉතින් යාළුවනේ, දැන් මේ ගාල ගෝට්ටියත් ඇහෙන, මේ සද්දෙත් ඇහෙන නිසා අපි බලමුද මොකද්ද වෙලා තියෙන්නේ කියලා. පුංචි යාළුවනේ, හිතන්නකෝ කුස්සියේ තියෙන මේ වලම් පිගං හට්ටි මුට්ටි වලට පණාවොත් එහෙම මොනා වේද? ඉතින් ඔන්න අපි හිතමු එහෙම වුණා කියලා. හරිද? ඔන්න හට්ටි මුට්ටි වලම් පිගං ඔක්කොම කතා කරන්න පටන් අරන්. කතා කිරෙල්ලක් නෙමෙයි, මේක මහා විශාල රණ්ඩුවක්. එකට එක කියා ගන්නවා, එක්කෙනෙක්ට වඩා අනිත් එක්කෙනා කෑ ගහනවා. මහා විශාල රණ්ඩුවක්. ඉතින් පුංචි යාළුවනේ, මං කිව්වා නේද හොඳ සුවඳකුත් ආවා කියලා. කටට කෙලවන සුවඳක්. ඒ සුවඳ එන්නේ මේ මහා ගාල කෝට්ටිය මැද්දේ රසම රස කිරි හොද්දක් හදනවා ලිපේ. ඉතින් මේ රණ්ඩුව, මේ කෑගැහිල්ලත් මේ කිරි හොද්ද නිසාම තමයි. ඇයි දන්නාද? මේ කිරි හොද්ද හදන්න මහන්සි වෙච්ච මේ කුස්සියේ තියෙන බඩු තියෙනවානේ, හට්ටි මුට්ටි පිහි හිරමන, මෙන්න මේ දේවල් රණ්ඩු කරන්න පටන් අරන්. ඒගොල්ලෝ මේ කිරි හොද්ද ගැන පුරාජේරු කියන්න පටන් අරන්. මොකද දැන් කිරි හොද්ද හදන්න මේ ඔක්කොම ඕන වුණානේ. ඉතින් හැමෝම කියනවා මම තමයි වඩා වැදගත් වෙන්නේ, මාව තමයි වැඩිපුරම ඕන වෙන්නේ, මං තමයි ලොකුම වැඩේ කරන්නේ, ඒ හින්දා මම තමයි වටිනම කෙනා කියලා මේගොල්ලෝ දැන් කෑ ගහන්න පටන් ගත්තා. හට්ටිය දැන් කිරි හොද්ද හැදෙන්නේ හට්ටියනේ. දැන් ඔන්න හට්ටිය ඇවිල්ලා මහා අඩම්බරෙන් කියනවා මම තමයි වැදගත්ම කෙනා, මොකද මන් නැතුව කොහොමද කිරි හොදි හදන්නේ? අනිත් එක කිරි හොද්ද තියෙන්නේ මගේ ඇඟේනේ, මංගාව තමයි කිරි හොද්ද මුලින්දම හැදුනේ, ඒ නිසා මං තමයි කිරි හොද්ද හදන්න වැදගත්ම කෙනා, මන් නැතුව කිරි හොදි හදන්න බෑ කියලා ඔන්න මේ හට්ටිය මහා අඩම්බරෙන් කියනවා, කෑ ගගහ කියනවා. ඊට පස්සේ හිරමනේ ඉන්නමනේ, නෑ හිරමනේට කලින් පිහිය. දැන් පිහියටත් හොඳටම තරහා ගියා දැන් මේ හට්ටිය කතාව අහලා. පිහිය කියනවා, හට්ටිය තිබුණට කිරි හොදි හැදේවි? දැන් මේ කිරි හොද්ද රසට හදන්න ලූණු, කරපිංචා, රම්පේ මේවා හරි හීනියට ලස්සනට කපලා මේකට දාන්නපේ. පිහිය නැතුව කොහොමද ඕවා දාන්නේ? ඉතින් පිහිය හරි ආඩම්බරෙන් කියනවා, හට්ටිය තිබුණට වැඩක් නැහැ, කිරි හොද්දක් රසට හැදෙන්න නම් ලූණු, කරපිංචා මේ දේවල් දාන්න ඕනේ. මේවා ඉතින් අමු අමුවේ දාන්නේ. මේවා දැකලා නැද්ද? අම්මා ලස්සන්ට හීනියට මේවා කපනවා. ඉතින් ඒව කපන්නේ මන් නිසානේ. ඒ හින්දා මම තමයි ඔන්න වැදගත්ම කාර්ය කරන්නේ. මන් නැතුව කිරි හොදි හදන්න බෑ කියලා මේ පිහියත් මහා ආඩම්බරෙන් කියන්න පටන් ගත්තා. ඒ විතරක් නෙමේ, ඕක අහගෙන හිටපු හිරමනේට හොඳටම තරහා ගියා. හිරමනේ අහනවා, මන් නැතුව කොහොමද කිරි හොදි හදන්නේ? කිරි හොද්ද නිකන් හැදේවියා? කිරි නැතුව කොහොමද කිරි හොද්දක් හැදෙන්නේ? ඉතින් කිරි ගන්න වෙන්නේ මගෙන්නේ. මමනේ පොල් ටික මේ හූරලා, පොල් ගාලා කිරි ටික හදලා දෙන්නේ. ඉතින් ඒ හින්දා වැදගත්ම කෙනා තමයි මං. මොකද කිරි හොදි හදන්නේ කිරි වලින්. කිරි නෙන්න නම් අනිවාර්යයෙන්ම ඔන්න හිරමනේ ඕනේ කිරි හදන්න. ඒ නිසා මන් නැතුව නම් ඕගොල්ලෝ කිරි හොදි හදලා හමාරයි කියලා ඔන්න මේ හිරමනේ පුරාජේරුව කියන්න පටන් ගත්තා. ඒ විතරක් නෙමෙයි, ওই කතාවල් අහගෙන හිටපු
හැන්ද සින්දු කියමින් නටමින් ඔන්න කය ගහන්න පටන් ගත්තා. එයා හරි ලස්සනට මේ ගීයකින් පුංචි ගීතයක් කියමින් ඔන්න එයාගේ පුරාජේරු කියන්න පටන් ගත්තා. එයා කියනවා, ලිපේ තිබ්බ වෙලේ ඉඳන් හොත්තේ ලුණු ඇඹුල් බලා හොත්ත හදානි වෙන තුරා හොද්ද එක්ක නැටුවේ මං කියලා ඔන්න මේ හැන්ද එයාගේ පුරාජේරු කියනවා. පුංචි යාළුවනේ, ඕගොල්ල අහලා තියෙනවද අම්මල තාත්තට කියනවා හැඳි නොගා හදපු කිරි හොද්ද වගේ කියලා කතාවක්. ඒ කියන්නේ පුංචි යාළුවනේ මේකයි, කිරි හොද්දක් හැඳි නොගා හැදුවොත් එහෙම කිරි හොද්ද කැටි ගැහෙනවා. පුංචි යාළුවෝ අම්මලගෙන් අහලා බලන්නකෝ, පුංචි යාළුවෝ ඒකත් අප දන්නේ නැත්තම්. ඉතින් ඔය වැඩේට හැඳ අනිවාර්යෙන්ම ඕනේ, නැත්තම් කිරි හොද්දක් හදන්න බෑ. ඉතින් ඔන්න ඒ කතාව නිසා තමයි මේ හැන්ද හරිම ආඩම්බරේ මෙච්චර කෑ ගහන්නේ. එයා කියනවා, මම නැතුව කොහොමද කිරි හොද්ද හැඳි ගන්නේ, හැඳි නොගා කොහොමද කිරි හොද්දක් හැදෙන්නේ. ඒ නිසා වැදගත්ම කෙනා මම තමයි ලොකුම වැඩේ වැදගත්ම වැඩේ කරන්නේ. ඒ නිසා ඔන්න මෙතන ඉන්න වැදගත්ම කෙනා මම කියලා මේ පුංචි හැන්ද ඔන්න ආඩම්බරෙන් එයාගේ පුරාජේරු කියන්න පටන් ගත්තා. එතනින් ඉවරුනේත් නෑ යාළුවනේ. ඔන්න කහ බෝතලේ, තුන පහ බෝතලේ, ලුණු බෝතලේ මේ ඔක්කොම දැන් ඔන්න කෑ ගහන්න පටන් ගත්තා. ලුණු බෝතලේ කියනවා, කොච්චර දේවල් දැම්මත් වැඩක් තියනවද ලුණු නැතුව? ලුණු නැත්තම් ඉතින් ඕගොල්ලෝ කාල කන්න හම්බෙන්නේ නෑ කිරි හොද්ද. ඒ නිසා වැදගත්ම දේ කරන්නේ මම. මම පුංචියට හිටියට මම මගෙන් පොඩි ප්‍රමාණයක් දැම්මට මන් නැතුව කිරි හොදි හදන්න බෑනේ කියලා ඔන්න ලුණු බෝතලෙත් මහා ආඩම්බරෙන් කතා කරනවා. ඔය වගේම කහ, ඔයකට අවශ්‍ය කරන ඔන්න මේ කුළු බඩු තියෙන බෝතල් ටික මොකද කරන්නේ? හරිම ආඩම්බරෙන් අනිත් එක්කෙනාව මේ බැනගෙන කට ගහගෙන රණ්ඩු කරන්න පටන් ගත්තා. ඒ විතරක් නෙමෙයි, දැන් ගින්දර තියෙනවානේ ලිපේනේ මේක ඉදෙන්නේ කිරි හොද්ද. දැන් ගින්දර කියනවා, ලිප කියනවා, ඉතින් කොච්චර දේවල් කිරි හදලා හට්ටියට දාලා හැඳි ගාලා ලූණු කරපිංච හීනියට කපලා ඔක්කොම කරත් වැඩක් නෑ ගින්දර නැතුව. ගින්දර නැතුව කොහොමද කිරි හොද්ද හැදෙන්නේ? ඒ හින්දා ඕගොල්ලෝ ඔක්කොටම වැරදිලා, මෙතන ඉන්න වැදගත්ම කෙනා මම. මන් නිසා තමයි කිරි හොද්ද ඉදෙන්නේ. ඒ නිසා ඕගොල්ලෝ ඔක්කොම ගරු කරන්න ඕනේ මට. මම තමයි මෙතන ඉන්න වැදගත්ම කෙනා කියලා ඔන්න දැන් ලිපත් කෑ ගහන්න පටන් ගත්තා. ඒ විතරක් නෙමේ, එයාගේ ගිනි දළු වැඩි කරගෙන එයා දැන් හොඳටම දඟලන්න පටන් ගත්තා. දැන් තුන පහ බෝතල්, කහ බෝතලේ, එතකොට ලුණු බෝතලේ මේ ඔක්කොම එකිනෙකාගේ ඇඟේ හැප්පෙමින් ඔන්න රණ්ඩු කරන්න පටන් ගත්තා. යාළුවනේ, බෝතල් ගිහිල්ලා හිරමණේව දෙන්න පටන් ගත්තා, පිහියවිල්ලා ඔන්න හට්ටේව දෙන්න පටන් ගත්තා. ඔය විදියට එකිනෙකේනා හැප්පෙගෙන රණ්ඩු කරගෙන දැන් කුස්සියේ මහා විනාශයක්, මහා රණ්ඩුවක් ලොකු සද්දයක් එක්ක ඔන්න කට්ටියම රණ්ඩු කරන්න පටන් ගත්තා. ඔන්න යාළුවනේ එක පාරට චරාස් ගාල සද්දයක් ආවා. අනේ අර කිරි හොද්ද තියෙන හට්ටියත් එක්කම කිරි හොද්ද හැලුණා. ඇයි දැන් හැමෝම දඟලන්න පටන් අරන්, හැමෝගේ මැංගේ හැප්පි හැප්පි කෑ ගහන්න පටන් ගත්තනේ. මොකද වුණේ අන්තිමට? අර කිරි හොද්ද එතනින් වැටුණා. ඉතින් ඔතන හිටියා බොහොම සද්ද නැතුව මේ වෙච්ච දේවල් බලාගෙන තවත් යාළුවෙක්. ඒ තමයි මිරිස්කල. මිරිස්කල මේ රණ්ඩුවට සම්බන්ධ වුණේ නැහැ. එයා හරිම දුකෙන් මේ යාළුවන්ගේ රණ්ඩුව දිහා බලාගෙන හිටියා. අන්තිමට කිරි හොද්ද වැටුණාට පස්සේ මොකද වුණේ? දැන් ඔන්න අනිත් යාළුවෝ ටික හැමෝම ඇස් ගැඩි ලොකු කරගෙන වෙච්ච විනාශය බලාගෙන බොහොම දුකෙන් ඉන්නවා. ඒගොල්ලන්ට හිතා ගන්නවත් බෑ මොකක්ද මේ වුණේ කියලා. ඉතින් ඔන්න මිරිස්කල කියනවා, හරි නේද, ඕගොල්ලන්ට ඕකද කරගන්න ඕන උනේ. බලන්න කොච්චර මහන්සියෙන්ද අම්මා මේ කිරි හොද්ද හැදුවේ. ඕගොල්ලෝ ඔක්කොම එකතු වෙලා ඒක නැති කරලා දැම්මා. මේ අහන්න යාළුවනේ, කිරි හොද්ද රහට හදන්න ඕගොල් හැමෝම අවශ්‍ය වෙනවා. එක්කෙනෙක්වත් වැදගත් කියලා නෑ. හට්ටිය නැතුව කොහොමද කිරි හදන්නේ? හට්ටිය තමයි මේක ඉදෙන්නේ. ඒ විතරක් නෙමෙයිනේ, කිරි හොද්ද කියන්නේ පොල් කිරි වලින් හදන දෙයක්නේ. ඉතින් පොල් කිරි හදා ගන්න නම් හිරමණේ ඕන වෙනවා. ඉතින් හිරමණේ ඔයත් ලොකු වැදගත් කාර්යයක් තමයි කරන්නේ. ඒ විතරක් නෙමෙයි, හැන්ද අර කිව්වා වගේම
හැඳි ගන්න නැතුව කිරි හොද්දක් හදන්න බෑ. ඒ නිසා හැඳත් ඕන වෙනවා. ඇයි ලුණු? ලුණු නැතුව කිරි හොද්දක් බොන්න කන්න බෑනේ. කිරි හොද්දට අනිවාර්යයෙන්ම ලුණු එකතු කරන්න ඕනේ. ලුණු කියන්නේ හරි පොඩ්ඩක් දැම්මත් ලොකු කාර්යයක් කරන අය. ඒ විතරක් නෙමෙයි අනිත් කුළුබඩුත් එහෙමයි. ඇයි ලුණු කරපිංචා මේ දේවල් කපලා දාන්න පිහියත් අනිවාර්යයෙන්ම ඕන වෙනවා. ඉතින් යාළුවනේ ඇයි ඔයගොල්ලන්ට තේරෙන්නේ නැත්තේ? ඔයගොල්ලෝ කවුරුත් වැදගත් නැහැ කියන දෙයක් නැහැ. ඔයගොල්ලෝගේ හැමෝගෙම උදව්ව මේ රස කිරි හොද්ද හදන්න ඕන වෙනවා. ඒ හින්දා කාටවත් කියන්න බෑ මමයි වඩා වැදගත්, මම වැදගත් නැහැ, ඔයා වැදගත් නැහැ, මමයි වැදගත් කියලා කාටවත්ම කියන්න බෑ. මේ හැමෝගෙම උදව්ව, මේ හැමෝම සම්බන්ධ වෙලා තමයි මේ රසම රස කිරි හොද්ද හැදුනේ. හිතන්නකෝ මේ එකකවත් අඩු වුණොත් එහෙම උදව්ව මොකද වෙන්නේ? අන්තිමට කිරි හොදියක හරියට හදාගන්න බැරි වෙනවා. ඒ හින්දා මේ හැම එකම අවශ්‍ය වෙනවා. හොඳට පදමට හදාගන්න අර පොල් කිරියක වගේම උළුහාල්ලටෙත් මේ කිරි හොද්ද හදාගන්න තාම වැදගත්. පුංචි යාළුවනේ, ඔයගොල්ලෝ සමාල්ලාට බත් පිගානේ තියෙන කරපිංචා රම්පේ ඒවා අපි අයින් කරලා කනකොට අම්මලාට බයිනා නේද? ඇයි මේ වගේ දේවල් දාන්නේ? මේක හරිම කරදරයක්. එහෙම කියලා අපි කියනවනේ සමාල්ලාට. ඒ වුණාට යාළුවනේ කෑමක රස වෙන්න ඒ කරපිංචා රම්පේ වගේ දේවල් ඕනේ. අපිට හිතෙනවා බත් පිගාන අතර ගත්තම මේවා හරිම කරදරකාර දේවල්. මේවා අපිට අවශ්‍ය නැහැ කියලා. හේුණාට පුංචි ආලෝනේ මතක තියාගන්න ඒ හැම දෙයක්ම රසම රස කෑම එකක් හදන්න අනිවාර්යයෙන්ම ඕන කරනවා. ඉතින් අන්තිමට මේ කුස්සියේ හිටපු යාළුවන්ට ඒගොල්ලෝ ඔක්කොම වැදගත්. ඒගොල්ලෝ හැමෝම සමානව වැදගත් කියලා තේරුම් ගත්තා. ඊට පස්සේ ඒගොල්ලෝ කවදාවත් රණ්ඩු කරේ නැහැ. මමයි වැදගත්, ඔයා වැදගත් නැහැ. කවදාවත් මේ වගේ දේවල් ඊට පස්සේ කිව්වේ නැහැ. ඒගොල්ලෝ ගොඩාක් දුක් වුණා. අම්මා රසට හදපු ඒ කිරි හොදි එක වැටුණ නිසා. ඉතින් ඒ හින්දා ඒගොල්ලෝ එක තේරුම් ගත්තා කවදාවත් ආපහු රණ්ඩු වෙන්නේ නැතුව අම්මට උදව් කරගෙන හැමදාම එකට එකමුතුව ඉන්නවා කියලා. ඉතින් පුංචි යාළුවනේ, සමහර වෙලාවට අපි ඉස්කෝලේ අපේ යාළුවෝ ගැන හිතුවොත් එහෙම අපි යාළුවෝ එකිනෙකාට වෙනස්. ඔයා වගේ වගේ යාළුවා නැහැ. අනිත් යාළුවා එයා වගේ නැහැ. මේ යාළුව හැමෝම හරිම වෙනස් අය. ජේසු ඔගලඟ මවලා තියෙන්නේ එකිනෙකාට වෙනස් විදිහට. ඔයාට තියෙන විදිහ දේවල් අනිත් එක්කෙනාට නැති වෙන්න පුළුවන්. එයාට තියෙන දේවල් ඔයාට නැති වෙන්න පුළුවන්. ඉතින් යාළුවනේ, ඔයා තමයි හොඳ, ඔයා තමයි ගොඩක්ම වැදගත්, අනිත් අය වැදගත් නැහැ. එහෙම කියලා අපිට කවදාවත් කියන්න බෑ. මේ ලෝකේ ලස්සන වෙන්න මේ එක එක විදිහේ පුංචි ළමයි, එක එක විදිහේ මිනිස්සු ඕන වෙනවා. ඒ වගේම පොඩ්ඩක් කල්පනා කරලා බලන්න, අපිට උදව්වක් ඕන වුණ වෙලාවට අපිට ඔය එක එක විදිහේ මිනිස්සු අපි සමහරක් වෙලාවට අපි කැමති නෑ කියලා අයින් කරපු අපේ යාළුවෝ අපිට උදව් කරපු වෙලාවල් තියෙනා නේද? ඉතින් ලස්සන වැඩක් කරනකොට මේ එකිනෙකාට වෙනස් යාළුවෝ පුංචි ළමයි හැමෝම ඕන කරනවා. ඒ එකිනෙකාට වෙනස් වීම තුළ තමයි ඒ වැඩේ ලස්සන වෙන්නේ. මේ ලෝකෙත් ඒ වගේ. හැමෝම එක වගේ වුණොත් ඒක ලස්සන වෙන්නේ නැහැ. ඒකයි ජේසු ඔගොල්ලන්ව එකිනෙකාට වෙනස් විදිහට බලලා තියෙන්නේ. ඒ වගේම අපි එකිනෙකාගෙන් එක එක දේවල් වෙන වෙන වෙනස් දේවල් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක එක ඔගොල්ලන්ට දුන්න හැකියාවල්, ඔගොල්ලන්ට දුන්න විදිහ, ඒවත් එක්ක කවදාවත් අනිත් අයව පහත් කියලා සලකන්න එපා. මම විතරයි වැදගත්, අනිත් අය වැදගත් නැහැ, ඒ විදිහට කවදාවත් හිතන්න එපා. අපි හැමෝම වැදගත්. අපි හැමෝම එකිනෙක වෙනස් විවිධාකාර දේවල් ඇතුලේ අපි වැදගත් වෙනවා. ඒ හින්දා ඒ වෙනස්කම්, ඒ තියෙන ලස්සන විවිධත්වය, ඒ දේවල් හරිම වටින දේවල් කියලා ඔන්න පුංචි යාළුවෝ හිතට ගන්න ඕනේ. සමහරලාට ඔගොල්ලන්ගේ ගෙදරදී ඔගොල්ලන්ගේ අයියලා මල්ලිලා අක්කල නංගිලත් එක්ක ඔගොල්ලෝ රණ්ඩු කරනවා ඇති. ඔයා තමයි ගෙදර ඉන්න හොඳම එක්කෙනා, මං තමයි ඉගෙන ගන්න දක්ෂම එක්කෙනා. එහෙම කියලා සමහරක් විට ඔයාගේ අයියාව මල්ලිව, එහෙම නැත්නම් අක්කව හරි නංගිව හරි ඔයගොල්ලෝ සමහරක් විට ඒගොල්ලන්ගේ හිත රිද්දනවා ඇති. ඉතින් පුංචි යාළුවනේ, එහෙම කවදාවත් කරන්න එපා. සමහරක් වෙලාවට ඔයගොල්ලෝ හොඳට බලන්න, ඔයාට කරන්න බැරි දෙයක් ඔයාගේ ඔයා අර බැනපු කෙනාට කරන්න පුළුවන් වෙලා ඇති. ඒ හින්දා අපි හැමතිස්සෙම තේරුම් ගන්න ඕනේ
අපි අනිත්‍යගේ හිතරිද්දන්නේ නැතුව අපි හැමෝගෙම තියෙන වටිනාකම් දැනගන්න, වටිනාකම් තේරුම් ගන්න. ඉතින් පුංචි යාළුවනේ, ඒ විදිහට ඔගොල්ලන්ගේ ඉස්කෝලේදී හරි, ගෙදරදී හරි, ඔගොල්ලෝ සෙල්ලම් කරන තැනේදී හරි, ඔගොල්ලොත් එක්ක එකට ඉන්න හැමෝත් එක්කම, සමහරක් විට ඔගොල්ලන්ට වඩා ගොඩක් වෙනස් අයතන ඉන්න පුළුවන්, ඔගොල්ලන්ට වඩා ලස්සනා ඉන්න පුළුවන්, ඔගොල්ලන්ට වඩා කැතා ඉන්න පුළුවන්, ඔයාට වඩා දක්ෂ කෙනෙක් ඉන්න පුළුවන්, දක්ෂ නැති කෙනෙක් ඉන්න පුළුවන්. මේ හැමෝම එකට එකමුතුව හැමෝමරම එක විදිහට සලකගෙන අපි ජීවත් වෙන්න ඕනේ. එතකොට තමයි ජේසු අපි ගැන සතුටු වෙන්නේ. මොකද අපි අනිවාර්යයෙන්ම හිතන්න ඕන දේ තමයි ජේසු අපි හැමෝම මවපු ජේසු, එක්කෙනෙක්වත් ජේසුගේ දරුවෙක් නෙමෙයි කියලා අපිට කියන්න බෑ. මේ හැමෝම මෙව්වේ ජේසු. ඉතින් මේ ජේසුව සතුටු කරන්න අපි හැමෝම එකිනෙකාට අපිට තියෙන උපරිම ආදරය දක්වන්න අපි පුරුදු වෙන්න ඕනේ. අපි හැමෝම ආදරෙන් අනිත් අයව සතුටෙන් තියාගෙන, ඒගොල්ලන්ට සලකගෙන, උදව් කරගෙන ආදරෙන් ජීවත් වෙන්න ඔන්න අදින්දලා අපි හිතට ගන්න ඕනේ. ඉතින් යාළුවනේ, මේ වගේ තවත් ලස්සන කතන්දරයක් අරගෙන කතන්දර පිටුවෙන් අපි තවත් දවසක හමු වෙමු. සුබ දවසක්.